ආසියානු නැගියෙන ක්‍රිකට් චුරතා තරගාවලියේ මුල්ම තරගයෙන් බංගලාදේශ ඒ කණ්ඩායම පරදා ලකුණු 48ක ජයක් ලබා ගන්න ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා. අද SSC පිටියේ පැවැත්වුණු මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවනු ලැබුව යෝන් ක්‍රීඩක දුනිත් දෙල්ලලගේ විසින්. තරගයේ කාසිය වාසිය දිනාගත් බංගලාදේශ ඒ කණ්ඩායම මුලින් පන්දු රැකීම තෝරගත්තා. ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ප්‍රතිහරණයක නිරත වෙමින් ලකුණු 349ක ප්‍රබල ලකුණු පෝරුවක් නිර්මාණය කළේ කඩුලු 8ක් බිඳ වැටෙද්දී. එහිදී කලකට පසුව අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 133ක් ලබා ගත්තේ 6 පහර 3ක් සහ 4 පහර 13ක් සමගින්. ඊට අමතරව විනෝද් බානුක ලකුණු 57ක් සහ පසින්දු සූර්ය බණ්ඩාර ලකුණු 43ක් ලබා ගත්තා. අවසන් පන්දු අර කීපේ නායක දුනිත් සහ අෂෙන් බණ්ඩාර අතර ගොඩනැගුණු සමදතාවය නිසා ශ්‍රී ලංකාවට ඉතා විශාල ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරන්නට හැකි වුණා. පන්දු යැවීමේදී බංගලාදේශ ඒ කණ්ඩායම වෙනුවෙන් සෞම්‍යා සර්කාර් සහ රිපන් මොන්ඩෝල් කඩුලු 3 බැගින් ලබා ගත්තා. පිළිතුරු ඉනම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායමට පන්දු අර 48යි පන්දු 3කදී සියලු දෙනාම දැවි ලබා ගන්නට පුළුවන් වුණේ ලකුණු 301ක් පමණයි. බංගලාදේශයේ වෙනුවෙන් මොහමඩ් නයිම් ලකුණු 51ක්, නායක සයිෆ් හසන් ලකුණු 53ක්, සෞම්‍ය සර්කාර් ලකුණු 42ක් ලබා ගත්තා. අවසන් මොහොත දක්වා සටන්කාමී ඉනිමක නිරත වුණු පසුබෙල ක්‍රීඩක රකිබුල් හසන් ලකුණු 40ක් ලබා ගන්නට සමත් වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් ඉතා විශිෂ්ට දායකත්වයක් ලබා දුන්න පාදක පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත ලකුණු 54ට කඩුලු 3ක් ලබා ගත්තා. පාදක පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත මේ තරගයේදී පන්දු යවූ ආකාරය බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක් වුණා. මේ වන විට ශ්‍රී ලංකා ජාතික සංචිතයට පවා ක්‍රීඩා කරන දුෂාන්ගේ පන්දු යවීම බොහෝ සෙයින් වනිදු හසරංගගේ පන්දු යවීමට සමාන බව ඔවුන් සඳහන් කරනවා. එසේම ඔහු පන්දු යවීමේදී වනිදු හසරංග භාවිතා කරන උපක්‍රම සහ ගුග්ලි පන්දුව ඉතා හොඳින් යොදා ගන්නා බව දකින්න ලැබුණා. දුෂාන් හැරුණකොට වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් ලකුණු 50කට කඩුලු 3ක් බිඳ හෙලන්න සමත් වුණා. ඒ අනුව මෙත් තරගය ලකුණු 48කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ඒ කාණ්ඩයේ දෙවැනි තැන රැඳී ඉන්නවා. පළමු ස්ථානයේ ඉන්නේ ඕමානයට එරෙහිව අද තරගයේ ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්තානු ඒ කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය සෙනසුරාදා කොළඹ CCC පිටියේ ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා. පිටියේ මෙවැනිම නැවුම් සහ වැදගත් තොරතුරු දැනගන්න ස්පෝර්ට්ස් විත් හිමාෂි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.